ඔයාට මතක ඇති මම කලිනුත් perfumes ගැන වීඩියෝ දෙකක්ම කරලා තියෙනවා. හැබැයි තින් මේ වීඩියෝ එක ටිකක් විශේෂයි. මොකද මේ වීඩියෝ එකේ මම ඔයාට කියන්නම් සුවඳ බලන්නේ නැතුව ඔයා online කොහොමද perfume එකක් තෝරගන්නව නම් තෝරගන්න ඕනේ කියලා. ඒත් එක්කම මේ branded perfume fantasy එක ඒ වගේම දැන් ඔයා branded perfume එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම් ලොකු ගණන් වලට යන්නේ නැතුව perfume එකක් අරගන්න විදිය තිබෙන මේ වගේ දේවල් වලට අමතර මම මේ වෙනකොට පාවිච්චි කරන perfumes ටිකක් මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉතින් මම පාවිච්චි කරන perfumes ටික බලන්න කලින් අර මං කියපු විශේෂ දේවල් ගැන කතා කරලෙමු. online perfume එකක් order කරනකොට ගොඩ දෙනෙකුට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මේකේ සුවඳ මොන වගේද කියන එක. ඉතින් ඇත්තටම හරිම ලේසියෙන් ඔයාට පුළුවන් perfume එක ගැන idea එකක් අරගන්න ඒ perfume එකේ note එක බලලා. ඉතින් මේ fragrance ටික කියන website එකෙන් ඔයාට හරිම ලේසියෙන් ඔයා ගන්න බලාපොරොත්තු වෙනවට සුවඳ ගැන අදහසක් ගන්න ඕන perfume එක search කරලා හරිම ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඒ perfume එක මොන වගේද ඒ perfume එකේ note එක ඒ perfume එක සම්බන්ධව තියෙන හැම විස්තරයක්ම හරිම ලේසියෙන් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාට Gucci Bloom කියන perfume එක ගැන විස්තර හොයා ගන්න ඕන විශේෂයෙන් මේකේ note එක ගැන හැම අදහසක් ගන්න ඕන කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට හරිම ලේසියෙන් website එකට ගිහිල්ලා perfume එකේ නම මෙන්න මේ විදියට type කරලා search කරාම ඔයාට ඕන කරන විස්තර ටික මෙන්න මේ විදියට දකින්න පුළුවන්. හැබැයි දැන් මෙහෙමත් එකක් තියෙනවා. ඔයාට idea එකක් තියෙන්න ඕනේ perfume එකේ note එකේ තියෙන විදියට citrus, neroli, mentholi, එතකොට lilac මෙන්න මේ වගේ සුවඳ වල මොන වගේද කියන එක ගැන idea එකක් තියෙන්න ඕනේ. හැබැයි දැන් perfume එකේ note එක ගැන අවබෝධ කරගෙන ඒ වගේම විවිධ perfume වල සුවඳ වල try කරනකොට කාලයත් එක්ක කොහොමත් අර perfume එකේ note එක දැක්ක ගමන් perfume එක සම්බන්ධයෙන් හොඳ අදහසක් අර සුවඳ පවා දැනෙන්න ගන්නවා. branded perfume පාවිච්චි කරන්න අපි හැමෝම කැමතියි. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ගන්න වැඩි මේවා හැමෝටම පාවිච්චි කරන්න බෑ සල්ලිකාරයන්ට විතරයි ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕකනේ ගොඩ දෙනෙක් හිතන්නේ. ඒ වගේම තමයි මේ perfume වල තියෙන වටිනාකමත් එක්ක මවලා තියෙන ඉමේජ් එකත් ඔන්න ඕක තමයි. ඇත්තටම ඉතින් පිට රටින් ආයත මෙතනදී වාසියක් තියෙනවා. මොකද ඕන තරම් බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා අරගන්න. ඒ වගේම තමයි එක එක්කෙනාගේ වත්කම අනුව ගැලපෙන ප්‍රයිස් එකකට අරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝ 20 30 ඉඳන්ම වගේ හොඳ perfumes වර්ග තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි Black Friday එකට ඒ වගේම විශේෂ අවස්ථාවල් වල ඒ වගේම හැම සීසන් එකක් අවසානෙම විශේෂ වට්ටම් වලින් මේ perfumes හරිම ලේසියෙන් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට අමතරව හැම මාසයක් ගානෙම සාමාන්‍යයෙන් එක බ්‍රෑන්ඩ් එකක ඩිස්කවුන්ට් ලැබෙනවා. ඉතින් මේ ඩිස්කවුන්ට් සාමාන්‍යයෙන් 20% ඉඳන් 30 50 70 දක්වාම තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම හොඳ ප්‍රයිස් එකකට perfumes අරගන්න පුළුවන්. ඒ වගේම තමයි පළක් රටවල් වල ඉගෙන ගන්න හැම ගිහින් ඉන්නවා නම් ඉගෙන ගන්න විෂය අනුව ඒ කොලේජ් එක අනුව ලැබෙන ඩිස්කවුන්ට් උත් තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඉගෙන ගත්තේ අවුරුදු 3 කාලේ මගේ කොලේජ් එකෙන් ඒ කොලේජ් එකේ කාඩ් එක පෙන්නුවම NYX එතකොට MAC ඒ වගේම Creolan තව බියුටි ලයින් තිබෙන මේ වගේ තැන් වලින් ගොඩක් වෙලාවට 20ක 30ක වගේ ඩිස්කවුන්ට් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වගේ දේවල් අරගන්න හරිම ලේසියි. හැබැයි තින් හොඳම දේ තමයි දැන් පිට රටවල වල විතරක් නෙමෙයි ලංකාවෙත් මේ විදිහට බ්‍රෑන්ඩඩ් perfume හොඳ ඩිස්කවුන්ට් එක අරගන්න පුළුවන්. විශේෂයෙන්ම මම දැක්කා පහුගිය Black Friday එකට ඒ වගේම ආදරවන්තයන් දිනේට විශේෂයෙන්ම නිදහස් දිනේ දවසේ හොඳ ඩිස්කවුන්ට් තිබ්බා. ඉතින් එක්ස්ක්ලූසිව් ලයින් ඒ වගේම සොෆ්ට් ලොජික් එකකින් එහෙම මේ විදිහට හොඳ බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් perfumes ඔයාලට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ බ්‍රෑන්ඩඩ් perfume සාමාන්‍යයෙන් මිලිලීටර 30 50 100 දක්වා තියෙනවා. ඉතින් සාමාන්‍ය මිලිලීටර 100 තමයි වැඩි හොඳලකට තියෙන්නේ. ඉතින් ඊට වඩා අඩු උඩ මිලිලීටර 30 වගේ ඔයාලට අඩු ගණන් වලට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් වල ගාන වැඩි perfumes වර්ග වගේම සාමාන්‍යයෙන් මේ Chloe වගේ බ්‍රෑන්ඩ් එකකින් ඔයාට ටිකක් ගාන අඩුවට අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 5000 ඉඳන් වගේ මේ බ්‍රෑන්ඩ් එකේ perfumes තියෙනවා. ඉතින් ඔයා හොයලා බලුවොත් එහෙම විශේෂයෙන් වට්ටම් දාන කාලෙට පොඩ්ඩක් අවධානයෙන් හිටියොත් ඇත්තටම ඔයාට හොඳ price එකකට හොඳ brand perfume අරගන්න පුළුවන්.
विस्तर आसम कर विशेष कैशुअल रास्पबेरी निरोली लेमन मिडल नोट रोल्स बेस नोट वेनिला एम्पोरियो अर्मानी के मेन्स परफ्यूम मेकअप स्ट्रॉन्ग विद यू कियला एक अत्तटम हरीम स्ट्रॉन्ग सोंदा किगर हरी स्पाइसी गतिया तीन सोंदा मन हरीम आसाय इतिन पिरमिला मेकुट पावेच्ची करन्न गोडाक होंदटम गैलपेन परफ्यूम एकक तमाई मेके स्ट्रॉन्ग विद यू एक प्राडा मिलानो इतिन मेक नंग अत्तटम परफ्यूम एकक नै मेके ईडीटी एकक ඉතින් ඒ වුණත් ඇත්තටම පර්ෆියුම් එකක් තරම්ම හොඳ ස්ට්‍රෝං සුවඳක් තියෙන එකක්. ඉතින් මේකේ සුවඳ ඇත්තටම සිට්‍රස් සුවඳක් තියෙන. අර මල් සුවඳ මිශ්‍ර වෙච්ච සැර සිට්‍රස් සුවඳක් තියෙන. හරිම ස්ට්‍රෝං සුවඳක් ගොඩාක් වෙලා තියෙනවා ඇප්ලයි කරාම. ඉතින් මේකේ නෝට් එක විදිහට තියෙනවා ටියුබ් රෝස් එතකොට ලෑන් ලෑන් ඒ වගේම ටැන්ජරින් लंका
පර්ෆියුම් එකත් එක්ක මම යටින් පෙන්නපු වටිනාකම නෙමෙයි ওই පර්ෆියුම්ස් වල තියෙන්නේ මොකද ඩිස්කවුන්ට් එක ගන්නකොට ඊට වඩා ටිකක් අඩු වෙනවා ඉතින් ඒ නිසා ඒ ඩිස්කවුන්ට් තියෙන දවස්වල ගන්න චුට්ටක් ඉතින් මේ ගැන හොඳ ටච් එකේ ඉන්න ඕනේ ඩිස්කවුන්ට් එකක් ආපු ගමන් ගන්න පුළුවන් වෙන විදියට ඉතින් අතරම් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් පාවිච්චි කරන එකේ වාසි තියෙනවා මොකද දන්නවද ටිකක් වෙනස් විදියට අන්කොමන් එතකොට ටිකක් හොඳ ජෙනුයින් හොඳ ෆ්‍රෙෂ් සුවඳවල ටිකක් ඔයාට හොයා ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ පර්ෆියුම් එකක් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි ස්ප්‍රේ කරනකොට පාස් පොයින්ට් වල ස්ප්‍රේ කරනකොට වැනදිලා හරි අපේ ඇඳුමකට චුට්ටක් වැදුනොත් මේක පහු වෙනද වෙනකනොත් ඒ ඇඳුමේ ඒ සුවඳ ඒ විදියටම තියෙනවා ඉතින් ඒ නිසා ඇත්තටම මේ සුවඳවල වැඩි වෙලාවක් ඔයාට තියා ගන්න පුළුවන් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට හොඳ පර්ෆියුම් එකක් තෝරගන්න හොඳ පර්ෆියුම් එකක් ගන්න ඉන්නවා නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න තමතක් කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝකම් බලන්න මගේ YouTube channel එකට subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරන් තන ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගාව මේකේ notification එක අරගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම එනකන් ගිහින් එන්න. Bye.